සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 I10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පූජිත් සහ හේමසිරි රිමාන් ස්වර්ණාභරණ කර්මාන්තේ නගා සිටුවීමට සජිත් කින් පොරොන්දු මම ජෙම්මන් ජුවලරි ශාස්ත්‍රය පිළිබඳ වෙනම ප්‍රතිපත්තියක් දරන අපේ ක්‍රියාත්මක කරන කඩිනම ශ්‍රී ලානිපය පොතුචල පෙරමුණේ අතගනි වියන්ගොඩට සහ තේනුවරට මරණ තර්ජන එල්ලවීම ගැන පොලිස් පරීක්ෂණ ලක්ෂ 800ක් වැය කළ ආසිරිකම ජනපති අතින් ජනතා අයිතියට මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ජනතාවගේ දිලිඳු බව පිටුදකීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. අනුරාධපුර පළුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගම්මානය සංවර්ධනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 800ක්. පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පළුගස්වැව ආසිරිගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු අතර එහිදී ගම්මානයේ ජනතාව තමන් විඳින දුෂ්කර ජීවිතය ගැන ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. එහිදී ලබා දුන් පොරොන්දුවක් අනුව දිලිඳුකම පිටුදකීම උදෙසා ජනාධිපතිතුමා ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සමාජික ගම්මානයක් ලෙස මෙම ගම්මානය සංවර්ධනයට ලක් කළා. ඒ සඳහා ශ්‍රමදායකත්වයේ සපයනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ප්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මෙම ගම්මානයේ සිදු කර තිබෙනවා. ආසිරිගම ගම්මානයේ නිවාස අවශ්‍යතා සපුරා ලෙමින් නිවාස 43ක ඉදිකිරීම ආරම්භ කළ අතර වැඩ නිම කළ නිවාස 22ක් අද ජනතා අයිතියට පවරා දුන්නා. අනතුරුව පැවති උත්සව සභාවේදී සෙසු නිවාසලාපින් වෙත ජනාධිපතිතුමා ඒ අතුරු ප්‍රදානය කළා. අපි ග්‍රාම ශක්ති ව්‍යාපාරය පටන් ගත්තේ මීට අවුරුදු 3කට කලින් මේ රටේ ප්‍රධාන වශයෙන්ම දුගී ජනතාවගේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ඒ අයට ස්වශක්තියෙන් ගොඩනැගෙන්න ග්‍රාමීය ජනතාවට විශේෂ ව්‍යාපෘතියක් විදියට දැන් මේ ගම්මානය ගත්තාම නම් මේ වියදම් කරලා තිබෙන දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේ රජයෙන් මුළු වියදමම දරලා හදලා අපි ගේ බාර දීලා තිබෙනවා මේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ආරම්භ කරමින් ගෙන ගියේ දුගී භාවය තුරන් කිරීම සඳහා ඒකට අපේ රටේ දුප්පත්කම වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් මත්ද්‍රව්‍ය ඒ නිසා අපි මත්ද්‍රව්‍ය පිළිබඳව පුළුල් ජාතික වැඩසටහනක් අරගෙන ගියේ දරුවව හොඳ සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් අනාගතයේ හොඳ පුරවැසියන් පිරිසක් බවට පත් වෙන්න මත්ද්‍රව්‍ය වලින් නිදහස් ගමක් ගොඩනැගෙන්නට ඕනේ මියතර කැකිරාව මධ්‍ය මහවිද්‍යාලයේ දූ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය සඳහා ඉදි කළ PP අබේකොන් නව ශ්‍රවණාගාරයේ සිසු අයිතියට පවරා දුන්නේ ජනාධිපතිතුමා අතින්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 450ක්. සියලු පහසුකම් වලින් සමන්විත මෙම ශ්‍රවණාගාරයේ නම් කර ඇත්තේ කැකිරාව මධ්‍ය මහවිද්‍යාලයේ ආදි ශිෂ්‍යකු මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයෙකු හා රාජ්‍ය නිලධාරීකව PB අබේකොන් මහතාගේ නමින්. ස්වාධීන කොමිෂන් සභාපත් කර ඒවා නිසලස ක්‍රියාත්මක වීම තුළින් රටේ අධිකරණය රාජ්‍ය සේවයේ සහ විගණකාධිපති කටයුතුවල නිදහස ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. අද මේ රටේ මේ නිදහස ආරක්ෂා වෙලා තියෙනවා. අධිකරණය රජයේ සේවය විගණකාධිපති සේවය මූලික අයිතිවාසිකම් මේ සියල්ලම ආරක්ෂා කරලා අද අපි ස්වාධීන කොමිෂන් පත් කරා විතරක් නෙමෙයි ඒවා නියම ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා මම කියන්න කැමතියි. අනේ ඒකේ ප්‍රතිඵලය අද බය නැතුව අධිකරණයෙන් තීන්දුව දෙනවා. අපි දැක්කා එදා අපි දැක්කා දෙන අධිකරණයේ දුන්න නිර්භීත තීන්දු. සමාජ තීන්දු දුන්න තමන්ගේ අධිකරණයේ පක්ෂපාතී කියලා කාටවත් අදාන් කරන්න බෑ. අපි දැක්කා මේ රටේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න දවස් 52 තුල අපේ සිවිල් සමාජය ඉදිරියට ඒක අපි ආරක්ෂා කරා වෙනත් රටවල නැති වෙනවා අයිතිවාසිකම් අපි ආරක්ෂා කරා මේ නීති රීති නිසා අද විනිවිද භාවයක් තියෙනවා
ඒකීය ශ්‍රී ලංකාවක් තුල සම්බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකුඩ ධම්මවාස නාහිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ප්‍රේමදාස මහතා මෙබව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකුඩ ධම්මවාස ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහනාහිමියන් බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත් වලටද එක් වුණා. මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කළා. අමාත්‍ය පාටලි චම්පික රණවක, එස්.එම්. මරික්කාර, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අප කළ යුතු දෙයක් යනු කාර්යභාරය සියල්ලම ඒකී ශ්‍රී ලංකාවක් තුළ අපි ක්‍රියාත්මක කරන්නට සැලීම ඇති. සම්බුද්ධ ශාසනයේ හෘදය කාරණම ඒ ලෞකික මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයේ සුරක්ෂා කිරීම උදෙසා राज्य आशीर्वाद अनुग्रह शक्ति बुधुशासन මේ අතර ස්වර්ණාභරණ කරුවන්ගේ සංගමයේ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ස්වර්ණාභරණ කරුවන්ගේ ගැටළු පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. අමාත්‍ය විරාධ ක්‍රිෂ්ණන්, ස්වර්ණාභරණ කරුවන්ගේ සංගමයේ සභාපති ඒ විජේකුමාර් යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පිට රටින් ජුවලරි ගේනවට වැඩිය මගේ කැමැත්ත තියෙන්නේ මේ රටේ පාරම්පරික ගම්මාන තියෙනවා. ඒගොල්ලන්ට තියෙන ස්කිල් එක. ඒ කියන්නේ එතකොට ජුවලරි ගම්මාන කියලාම තියෙනවා රටේ විශාල ප්‍රමාණයක්. ඒ ජුවලරි ගම්මාන සංකල්පය ආපහු ශක්තිමත් කරලා ඒගොල්ලන්ව ට්‍රේන් කරලා නව යුගයේ ටෙක්නොලොජි වලට යොමු කරලා ජුවලරි ශාස්ත්‍රයේ අපි හොඳ නැෂනල් පොලිසි එකක් හදලා දලදේශීය නිෂ්පාදිතයට 7%ක දායකත්වයක් ලබා දෙනවා නම් ඇයි අපිට බැරි? ඒ නිසා මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ වැඩි දියුණු කරන්න අපිට පුළුවන්. මම ඔබලට ප්‍රකාශ කරනවා දැන් මේ ලැබුණු අදහස් වලින් මම ජෙම් ඇන් ජුවලරි ශේෂ්ත්‍රය පිළිබඳ වෙනම ප්‍රතිපත්තියක් හදලා අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂයේ පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. පාර්ලිමේන්තු කණ්ඩායම තුල දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුව විවිධ අදහස් ආවා. නමුත් අවසානයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ සහිතව අපි තීන්දු කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා. උදව් වෙන්න කියලා. නැත්තම් පක්ෂයක බැඳීමක් නෙවෙයි. ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ අපි අධිකාර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ දේශපාලන මණ්ඩලය රැස්ුණා. එහිදී එතුමා තීරණයක් ගත්තා. එතුමා මේ කාලවකවාන තුල ලබන 18 වෙනිදා වෙනකල් එතුමා වැඩ ආවරණය කිරීම සඳහා මේ පක්ෂයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන යාම සඳහා මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මැතිතුමාව පත් කරා. ඒ අනුව එතුමා ඉදිරි 18 වෙනිදා වෙනකල් නොවැම්බර් 18 වෙනිදා විතර වෙනකල් පක්ෂයේ අපේ ජේෂ්ඨයන් එක්කතු වෙලා අපේ සියලු දෙනාත් එක්කට එකතු වෙලා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ක්‍රියාදාමය අපි ඉස්සරහට ගෙනියනවා. අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම මැදිස්සව ඉන්න තීරණය කළ තියෙනවා මේ මැතිවරණයේදී. මොකද එතුමා රටේ ජනාධිපතිවරයාගේ පැත්තකින් අනෙක් පැත්තෙන් එතුමා පොලිසිය සහ ආරක්ෂක හමුදාව බාරව ක්‍රියා කරන අමාත්‍යවරයා. අපේ සහයෝගය ලබා දෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි සන්ධානයේ අපේ තියෙන පක්ෂ ගණනාව. දැන් ඔබ තාම දන්නේ නැහැ තොණ්ඩමන් මැතිතුමාලාගේ පක්ෂය මොනවද කරන්න කියන එක පිළිබඳව මම හිතන්නේ තාම මාධ්‍යයට දැනුම් දීමක් තිබුණේ නැහැ. විවිධ කතා ගියා. එතුමා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරපු පක්ෂය. පෙරේදා රාත්‍රියේ අපි මුණ ගැහුණා. ඒ වෙලාවේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය To support Mr. Gotabaya Rajapaksa to win the upcoming presidential election. Gotabaya Rajapaksa mahataata sahaya deemata thirune gatte api hemum ekathu vela. Kaagewat paudgalika nyaayapathru neha.
පක්ෂයේ යම් තීරණයක් ගන්නවා නම් අපි හැමෝම ඒ තීරණේ ඉන්නවා මම විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් ගන්නවා නම් පහළ මට්ටමේ ඉන්න කෙනාගේ ඉඳලා හැම කෙනෙක්ම මේ තීරණය පසුපස ඉන්නවා ඉන්ද්‍ර ශ්‍රී ලංකා ස්වන්දර කච්චික මතරමල්ල ඉඳ නාටකමේ අපි මේ තීරණයට එළඹුණේ ජනතාවාදීව කටයුතු කරන්න ජනාධිපතිවරණය විතරක් නෙවෙයි ඉදිරියේදී ජනතාවගේ පැතුම් ඉටු කරන රජයක් බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ශක්තිය යොදවනවා විශේෂයෙන්ම මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාවගේ ගැටලු වලටත් විසඳුම් ලබා දෙමින් සියලු ජනතාවට යහපත් රටක් නිර්මාණය කිරීමට අපි පෙරමුණ ගන්නවා කියන එක මෙහිදී කියන්න කැමතියි මෙතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවසට අද පෙරවරුවේ පැමිණියා ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් හරසරින් පිළිගත් දුමින්ද දිසානායක මහතා අනතුරුව සුහද පිළිසඳරකද නිරත වුණා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා ලංකා කම්කරු කොංග්‍රසේ නායක ආරමුගන් තොණ්ඩමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර නොමැති බව එම කොංග්‍රසේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා බණ්ඩාකාරික එම් රමේෂ්වරන් මහතා පවසනවා අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී සඳාන මාලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා तुम्हारा विला अपे पक्ष सामाजिक तुम्हारा संधान पक्षे बालेक अभी मुलिम गोलटी दिनवत् जाति पक्षाई श्रीलंका पुदेरम साकनवाची अभी लबन सचित अभी साकच्छा इवर कभी काटद अभी नायक प्रकाश करायकुंदवन महात्मा श्रीलंका निधा पक्ष साकच्छा कल पुदन निलवश प्रकाश कला ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරණයට නාම යෝජනා බාර දුන් අවස්ථාවට පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයන් සහභාගී නොවූ බව වසමින් මඩ ප්‍රචාර සිදු කරන්නන්ගේ ක්‍රියාකලාපය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවස්ස මහතා ප්‍රකාශ කරනවා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති වරණයට නාම යෝජනා බහර දීමේදී ඊට සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ අපේක්ෂකයාට පක්ෂයේ ලේකම්වරයාට සහ නීතිඥවරයාට පමණක් බවයි අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව තෝරා ගැනුණා සෙසු සම්දානගත පක්ෂ සමග එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන්නේද සජිත් ප්‍රේමදාස මහතායි ඒ අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා බහර දුන් අවස්ථාවට महता समग नव प्रजातंत्रवादी पेरमुने लेखंवरिय सह नीतिज्ञवरय को सहभागी वुना एक्सत् जातक पक्षी नायकया महालेखंवरया सह उपनायकया एम अवस्थावट सहभागी नोबव प्रकाश करमीन तम देशपालन बंकुलोद्भावे पेन्मन्नान पिलिबंदव एक्सत् जातक पक्ष महालेखं अमात्य अखिल विराज कार्यवस महता सिय कनगाटुव पाल करनवा एक्सत् जातक पक्षय प्रजातंत्रवादी पक्षयक वन अतर पौल पालने सह वहल मानसिकत्वयेन युतु पुदुजन पेरमुने देशपालन भावितावट वडा जनतावादी देशपालनयक तम पक्षी सतुबव එම නිවේදනයේ දක්වනවා යහපාලනය අගයන බුද්ධිමත් ජනතාව මෙවර ජනාධිපති වරණයේදී සියල්ලට නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාව අනුරාධපුරයෙන් අද ආරම්භ වුණා ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් मंगल जनरलिय पैतुने अनुराधपुर सल्गादु क्रीडांगणेदी सार्थक देक्मक वेडकर्न रटक्मिन्वेन पिलगेसम्यान तेमावेन मिम जनरलि मालाव रटपुरा पैत्वीमट कटयुतु सूदानां करती मेनमा පුදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයෝගය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද එම රැලියට එක්වීම විශේෂත්වයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂ නායකයන් විවිධ සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා ඇතාිඟdef olv énormément Four слишкомALLY
සභාවේදී ජනතාව ඇමතු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ වරුන්ට කවදාකවත් විරුද්ධ වුණේ නැtei කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා අද මගේ පියා SWRD බණ්ඩාරනායක මැතිතුමා ඒ ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ ඓතිහාසික තීරණය ගැනීම පිළිබඳව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමතියි 2019 ජනාධිපති වරණේ අපේ මංගල රැළිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් එදාට වඩා දියුණු සමාජයක ජීවත් වන ජනහදවත් දිනා ගැනීමේ වගකීම තමන් නියෝජනය කරන දේශපාලන බලවේගයට පැවරී ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා මහාචාර්ය කාලෝ පොන්සේකා මහතාගේ ගුණ සමර උත්සවයට කොළඹදී අද එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා එදාට වඩා සමාජ ජීවිතේ සංකීර්ණ වී තිබෙනවා එදාට වඩා මෙය ආර්ථිකයේ ප්‍රබල සාධකයක් නියෝජනය කරනවා එදාට වඩා තාක්ෂණයේ විද්‍යාව ඇති වී තිබෙන දියුණුව මේ සඳහා උපයෝගී කරගන්න මේ සඳහා උපයෝග කරගන්න ඒ කියන්නේ ඉස්සරලම පත්‍රයේ විස්තරී ඊළඟ ශාස්ත්‍රයේ විස්තරී හැම නාලිකාවක් වල එක්කෝ පැලයක් අරගෙන ලකිපාන් කියලා එක්කෝ හක් ගෙඩියක් අරගෙන ඉන්නු එක්කෝ ඇටමාලයක් දාගෙන නේද රැවුලක් වවන බමුණෙක් වගේ කෙනෙක් ඉන්නු ඒත් ඇවිල්ලා මේක මුළු සේදවීමක්ම කරලා එනිසා මේ සංවාදය අපි සිදු කරන්නේ මේ දේ මත පදනම් වෙලා සමාජ හැඩගැස්මක් තියෙන මිනිස් ජීවිතත් එක්ක. ඒතර අපේ අරගලයේ ස්වභාවය විය යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ අය අපේ දිශාවට දිනා ගැනීමේ අරගල ස්වභාවයක් අපිට ඕන. සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් රට තුල ඇති කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේස් සේනානායක මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව මල්ලත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ මණදම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඉන්පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා මම නැවතත් මතක් කරන්නේ මේක පක්ෂ දේශපාලනයක් නෙමෙයි. ඒ පක්ෂ දේශපාලන නිසා තමයි මේ තාක්කල් මේ රට දුප්පත් විය නොතු රටක් දුප්පත් කළේ මේ ප්‍රශ්න ඇති කළේ මේ රටේ ජීවත් වන ඒ ජනතාව බෙදා වෙන් කර ත්‍රස්තවාදයක් කරා ගමන් කර නැවතත් ත්‍රස්තවාදයක් ගමන් කරමින් පවතින මේ තත්ත්වයන් නැති කළේ මෙම පක්ෂ දේශපාලනය සහ එම දේශපාලකයෝ කියා ගන්න අයලුන් නිසා අද අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ අලුත් ස්වරූපයකින් නව ස්වරූපයකින් දේශපාලකයෝ නෙවෙයි දේශපාලනය කරන්න අවිල්ල තියෙන්නේ අපි දේශ සේවකයෝ වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානයේ එක්ව මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා බියට බිය නොවේ නිදහස රැකගනිමු සුදුවෑන් යලි එපා යන තේමාවෙන් එය සංවිධාන කර තිබුණා 2015ට කලින් මේ රටේ බිය කියන එක සමාජ රෝගයක් බවට පත් වෙලා තිබුණා. ඒ රෝග වාහකයා උනේ ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට එවැනි බියක් රෝගයක් විදිහට සමාජගත කරන්නට පුළුවන් නම් එම පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා වුණොත් මොන තරම් දුරට මේ සමාජ රෝගයෙන් රටම රෝගී වෙයිද ඒ කාලයේදී ඔහු කරපු කියපු දේවල් සම්බන්ධව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවුනට ඒ බරපතල අපරාධ සහ වංචා දූෂණ වලින් ඔහු නිදොස් වී නැති බව අපේ ස්ථාවරයයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ වේදිකාවල කියන්න ඕන මගේ කාල ඝාතන අතුරුදන් වීම සිද්ධ වුණා තමයි අපි ඒව ගැන හොයා බැලුවා අපිට අල්ලගන්න බැරි වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙම කියනවද එහෙම වෙන දේවල් සිදු වුණ බවත් අඩු ගන්න පිළි අරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රැස්වීමල හැසිරෙන විදිහට ලසන්ද වික්‍රමතුංග ඝාතනය වෙලා නැහැ ඒ ඝාතනය සඳහා හමුදා කණ්ඩ සම්බන්ධ වෙලා නැහැ ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වෙලා නැහැ ඒ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා කණ්ඩායම් සම්බන්ධ වෙලා නැහැ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරන්නේ. ඔහු තමයි ඒ මොහොතේ ආරක්ෂක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් මෙහෙවපු පුද්ගලයා. ඒ නිසා ඊට පැහැදිලි මේ භීෂණය නැවත වාරයක් අපි ඇති කරගත යුතු නැහැ.
දෙමළට විරුද්ධව කටයුතු කරපු හැම අවස්ථාවකම හමුදාව අපේ වුණා. දැන් මේ වෙනකොට ඒ හමුදාව නියෝජනය කරන ආරක්ෂක ලේකම්වරේ දැන් ඉදිරිපත් වෙලා තිනවා මහජන මැතිවරණ. ඒ මහජන මැතිවරණයේ 62 කුමන්ත්‍රණයේ තවත් දිගුවක්. මේ දිගුව ඇතුලේ ඉන්නවා ඒ හමුදා මානසිකත්වයට ගොදුරු වෙච්ච ජනතාව සම්පූර්ණයෙන්ම තලලා පෙළලා මරලා ඉවරයක් කරන්නට සූදානම් වෙන පිරිස. එක් නැලිගොඩගේ දරුවෝ තාම බලාගෙන ඉන්නවා තාත්තගේ මරණ තර්ජන ඇති බව පවසමින් චන්ද්‍රගුප්ත තේනවර හා ගවනි ව්‍යංගුඩ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිත්තු පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොළුකල පෙත්සමෙන් පසු තමන්ට මරණ තර්ජන එළ වී ඇති බවටයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර හා පුරවැසි සංවිධානයේ ගාමිණී වියන්ගොඩ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ. මීට පෙර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව පැමිණිලි කළ බවද ඔවුන් සඳහන් කළා. තමන්ට එල්ලවන වෛරී ප්‍රකාශ තර්ජන වැඩිවන බැවින් තම ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔවුන් පවසන්නේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා සහය පළ කළා. ඒ කොළඹ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයේදී. මේ වෙනකොට අපි ඡන්ද ව්‍යාපාරයේ බොහෝ දේවල් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපිට පේන කාරණයක් තමයි දිවයිනේ දසදසෙන් මේ ඡන්ද ව්‍යාපාරය සඳහා එකතු වෙන පිරිස් වැඩි වෙමින් තිබෙනවා. පැහැදිලි ලෙසම කියනවා මේ ඡන්දය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්. ඒ ජයග්‍රහණය තහවුරු කරන්න අපි සමග එකතු වුණු රෝහිත බෝගොල්ලක මැතිතුමා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවායි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. පොහොට්ටුව කියන පක්ෂය මට අනුමත කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. ඒක ඉතාමත්ම පැහැදිලි. පෞලකට සීමා වෙච්ච පක්ෂවල අපි දේශපාලනය කරන්න අපි රැඳින්නේ නැහැ. අපිට අවශ්‍යයි න්‍යාය ධර්මයක් තුල ජීවත් වෙන දේශපාලන නායකත්වයකට අපි තීරණය වන්න. දේශපාලනය කරන්න බෑ පුද්ගලික වාදයේ තුල. ජනතා හිතයිෂී ඒ වගේම අපිට අවශ්‍යයි න්‍යාය ධර්මයක්. කවුරු වෙනුවෙන්ද අපි පෙනී සිටින්? පෞලක් වෙනුවෙන්ද? ජනතා වෙනුවෙන්ද? නැත්නම් අපි රටේ අවශ්‍යතාවයක් වෙන. අන්නේ මූලධර්ම තියෙන තැනක තමයි ජ්‍යෙෂ්ඨ දේශපාලඥ මිදී රටේ තන්තුරු දරපු අපේ වගකීම් භාරයේ සමාජය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕනේ. නැවත ප්‍රවේශයක් ඇති වෙලා තිබෙනවා. රටේ අලුත් මාවතක් ඇති වෙලා තිබෙනවා. රටට ගැළපෙන අලුත් නායකයෙක් බිහි වෙලා තිබෙනවා. ඒ නායකත්වයේ තුල තමයි අපේ දේශපාලන න්‍යාය ධර්මයේ ක්‍රියාත්මක විය යුතු. දිස්ත්‍රික්කවල පළවෙනියා හැටියට පත්තුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉසිටින ඇමතිවරුගේ අනාගතය මගේ විශ්වාසය ඉතාමත්ම අඳුරුයි. එතනට එකතු වීම එතුමාලාම දන්නවා අනාගතයක් නැති බව. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස් ප්‍රතිපෝජිත් ජයසුන්දරන් නිතිනා වහාම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. පාස්කු ඉරිදා ත්‍රාෂ්ට්‍ර ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔවුන්ට ලබා දුන් ඇප නියෝගය නිෂ්ප්‍රභ කිරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මොවුන්ට ඇප ලබා දීමට ගත් තීරණය දෝෂ සහිත බවත් එවැනි තීන්දුවක් ලබා දීමට අධිකරණමය බලයක් නැති බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබා දීමට කොළඹ මහාධිකරණයේ ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබා දෙමිනුයි කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා ලබන 23 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පුංචි තිරේ මහා කලා මංගල්‍ය 24 වන සුමති සම්මාන ප්‍රධානෝත්සවය ලබන 24 වනදා නෙළුම්පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි අංශ කිහිපයක් වෙනුවෙන් නිර්දේශිත නාමයන් හඳුන්වා දීම කොළඹදී අද සිදු කෙරුණා. ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවන් ඇගීමෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රයේ නියුතු කලාකරුවන් ඇගීම මේ අරමුණයි. තෙලි නාට්‍ය සංග්‍රාමය වාර්තා සහ කාලීන වැඩසටහන් ප්‍රවෘත්ති ඇතුළු අංශ 39ක් වෙනුවෙන් සුමති සම්මාන පිරිනැමෙනවා. ජනප්‍රිය අංශයේ සම්මාන වෙනුවෙන් නිර්දේශ වූ රංගන ශිල්පීන් සඳහා සහතිකපත් පිරිනැමීමද සිදු කෙරුණා.
මෙවර සම්මාන සඳහා නිර්දේශිත නාමයන් හඳුන්වා දීම සිදු කරුණේ සුමති සම්මාන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපතිතුමන් තිලංග සුමතිපාල මහත්මන් අතට අපේ කම අපේ සංස්කෘතිය අපේ සભ્યත්වය ලාංකීය අනන්‍යතාවයන් පිළිබඳව අපි කල්පනා කරලා බැලුවම අපිට යම්කිසි විදිහ අපේ ප්‍රමිතියක් ඇති කරගත යුතුයි කියලා අපි හිතුවා අපේ උත්සාහය ඇවිල්ලා හැකි උපරිම අන්දමින් මේ සියලුම නාලිකාවලින් එමන ලද දේවල් නරඹලා උසස්ම ගණයේ ඒව තෝරලා ඒකින් හොඳවයි කියන විශ්වාස කරන නළු නිලියන් අධ්‍යක්ෂකවරුන් සහ කෘතීන් ගැන ඇගීමට ලක් කිරීම. ඉතින් මම හිතනවා ලංකාවේ අඩුම විවේචනයට ලක් වෙච්ච සම්මාන උළෙල කියලා මම විශ්වාස කරනවා. ITN මාතජාලයේද මෙවර අංශ රැස්කින් නිර්දේශ නාම අතරට එක්ව සිටීම විශේෂත්වයක්. ITN ප්‍රවෘත්ති අංශයේ ගායන් බුද්ධිගැල්ලේ කුඩ නිෂ්පාදනය කළ වැව්බැඳි රාජ්‍යයේ අවනඩුව සහ පූක්කුළම ජනතාවගේ කඳුළු කතාව යන වැඩසටහන් දෙක හොඳම රූපහානි කාලීන වැඩසටහන් අතරට නිර්දේශ වී තිබෙනවා. මේ දුෂ්කරතා මැද්දේ ඔවුන් මේ නිවස ඇතුලේ ජීවත්වනවා කරන්නට යමක් නොමැති නිසා. ප්‍රවෘත්තිංශයේ නජිත් මාතරගේ උමංගන දිසානායක සහ විදුර පරණමාන්න සම නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළ ගුඩ් මෝර්නින් ෆ්‍රයිම් වර්ල්ඩ් වැඩසටහනද හොඳම රූපాయని සංග්‍රාමයේ වැඩසටහනේ නිර්දේශ නාම අතරට එක්ව සිටිනවා. ගුඩ් මෝර්නින් ෆ්‍රයිම් වර්ල්ඩ්. එම අංශය වෙනුවෙන් ITN උල්පත වැඩසටහන නිර්දේශ වීමද විශේෂත්වයක්. එය නිෂ්පාදනය කළේ වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්නයි. හොඳම රූපහානි කාන්තා වැඩසටහන සඳහා කපිල වැකඩපුල නිෂ්පාදනය කළ නිදි කුමරියගේ සිහිනයේ වැඩසටහන නිර්දේශිතයි. ITN ෆල්ස ඩයාවෙන්ච ක්‍රීඩා වැඩසටහනද හොඳම රූපහානි ක්‍රීඩා වැඩසටහන නිර්දේශිත නම අතරට ඇතුළත්. එම වැඩසටහන නිෂ්පාදනය කළ ඒ විධායක නිෂ්පාදක චන්දන අල්මේදායි. එමෙන්ම ITN හි විකාශ වූ කූඹියෝ සහෝදරයා කනාමැතිරි ඕ හරස්පාර සංගීත පාමුල යන ටෙලි නාට්‍ය ඇතුළු වැඩසටහන් රසක නිර්මාණ ශිල්පීන් සුමති සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. සුමති සම්මාන උළෙලේ නිල මාධ්‍යදායකත්වය ලබා දෙන්නේ ITN මාධ්‍යජාලයයි. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් 20-20 ක්‍රිකට් තරගය තව සුළු වේලාවකින් පාකිස්තානයේ ලාහෝර්හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පැවති පළමු 20-20 තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itn